අද ගම්මැද්දේ අපේ කණ්ඩායම ඉන්නේ කොත්මලේ වටද්දර කියන ගමේ. සඳහන් කළ යුතුය වටද්දර ගම වගේම මේ ගම්මානයට යාබදව පිහිටි තවත් ගම් රාශියක ගම්වැසියන් කොත්මලේ ජලාශය ඉදවීමත් එක්ක උන්ව ඉවත් කරනවා. නමුත් මේ ගම්මානයේ ජනතාව එහෙම ඉවත් උනේ නැහැ. ඉතින් මේ නිසාම මේ ගම්මානයේ ජනතාවත් එක්කම මේ ගමට කොන් වෙන්නට සිදු වෙනවා. ඉතින් එහෙම ජනතාවකගේ ප්‍රශ්න ගැටළු සොයා යාමටයි අදවසේදී ගම්මැද ජනතා මණ්ඩප අපේ සංචාරයේදී මේ කොත්මලේ වටද්දර ගම්මානය අප සංදිස්ථානයක් බවට පත් කරගන්නේ. ඒ වගේම මම මේ ගමන් කරන පියගැටපෙළ මතින් ගියාට පස්සේ මේ ඉහත්තාවේ තියෙන පිරිවෙන ලංකාවේ පැරණිතම පිරිවෙන් වලින් එකක් බවටත් අපට සඳහන් කරන්නට ඕනේ. ඉතින් මේ ගමේ ඉතිහාසය වර්ෂ ගණනාවක් එහාට දිව ගියත් අද වනතෙක් මේ ගමට නිසි ලෙස සංවර්ධනයේ සෙවණැලි වැටී තිබෙනවාද කියන යන්න පිළිබඳව අපිට තියෙන්නේ යම් තාක් විදිහක ප්‍රශ්නයක්. ඉතින් අපි විමසා බලමු ගම්මැද්ද ජනතා මණ්ඩපයෙන් අදවසේදී වටද්දර ගම්වැසියන්ගේ ප්‍රශ්න. වටද්දර ගම දිහා බැලුවට පස්සේ අපිට පේන්නේ මේක බොහොම සශ්‍රීක ගමක්. මේ ගස්කොළන් දිහා බලද්දි මේ පරිසරයේ දිහා බලද්දි ඇත්තටම ලොකු සශ්‍රීකත්වයක් අපිට දැනෙනවා. නමුත් මේ සශ්‍රීකත්වයේම වටද්දර ගමේ ජීවිත තුලත් තිබෙනවාද කියන කාරණය පිළිබඳව අපිට තිබෙන ප්‍රශ්නයක්. එහෙම නේද අම්මා? එහෙමයි. අපි වටද්දර කොත්මලේ වටද්දර ඒ වගේම අපිට ගොඩාක් අපහසුතාවයක් තියෙනවා. මේ අපිට පොඩි පෙරපාසලක් වගේ දෙයක් තමයි අපිට ඕනේ. චූටි ළමයිට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට මේ ඉන්නවා. ඒ ප්‍රජාශාලාවක් නැහැ. ඒ වගේ දෙයක් අපිට හදලා දුන්නොත් නම් ගොඩාක් ස්තුතියි. පෙරපාසලේ ප්‍රශ්නෙට අමතරව තවත් මොන වගේ ප්‍රශ්නද මේ ගම්මානයට බලපාලා තිබෙන්නේ? ඒ වගේම තියෙනවා අපිට පාලම තමයි ගොඩක් අබලන් වී තියෙනවා. ඒ වගේම පාසලත් පාරත් මේ ප්‍රජාශාලාවකුත් සමග තමයි අපිට බලපෘත්ති වෙන්නේ. දැන් ගම්මැද්දෙන් අද දවසේදී මේ ගම්මානයට එනවා කියන ආරංචියත් එක්ක ඇයි අපේ ගම්මැද්දට මේ ගැටලු කියන්නට හේතුනේ? ගොඩක් දුක්බර තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි අපි මේ වටද්දරට එන්න කියලා ආරාධනා කළේ. මා කලිනුත් සඳහන් කළා වටද්දර ග්‍රාමය බොහොම සශ්‍රීකයි. අපිට බැලූ බැලමට හිතෙන්නේ නැහැ මේ වගේ ගමක් දැක්කට පස්සේ මේ ගමටත් වතුර නැහැ කියලා. හැබැයි මේ ගමටත් තාම බොන්නට වතුර නැහැ. මෙමය මහත්තයෝ, දැන් මේ උඩ පේන කඳුපෙළ ඉඳලා තමයි අපිට ජලය ලැබුණේ. සියලුම ජල උල්පත් ලැබුණේ ඒ පැත්තෙන්. මේ වෙනකොට ඔය සියලුම ජල උල්පත් වෙනත් ප්‍රදේශවලට අරන් ගිහිල්ලා. ඉතින් අද අපිට දවස් 10ක් පැවුවත් වතුර නැහැ. ඉතින් අපි මේ කිලෝමීටර් දෙකක් විතර ජල නලයක් ඇදලා තිබෙනවා. අපිට ජල ටැංකියක් බැඳලා දෙනවා නම් හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද අපි මේ සියලුම දෙනාම විගෝවිතනෙන් ජීවත් වෙච්ච මිනිස්සු. අද වෙනකොට ඒ ජලය නැතුව ඒ සියලුම විගෝවිතන නැති වෙලා තියෙනවා. විගුසල් 3000 4000 පමණ අපි ගත්ත මිනිස්සු, තුන් වෙලම බක්කාපු මිනිස්සු අද අපිට කඩේට යන්න වෙලා තියෙනවා කිලෝ එකමනින්ට. ඒ තත්ත්වයට අපිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අපිට ජල ප්‍රශ්නේ විසඳලා දෙන්න කියන තමයි අපි කියන්නේ. ජල ප්‍රශ්නේ විසඳෙන්න මොන වගේ ක්‍රමයක්ද ඔබතුමා යෝජනා කරන්නේ? දැන් අපිට අපි ජල නල පද්ධතියක් ඇදලා තියෙනවා. කිලෝමීටර් දෙකක් විතර දුර ඉඳලා ගෙනල්ලා තියෙන්නේ. මොකද මේ අපිට මේ නිතර ගමට ආපු ජලය නැති වෙලා තියෙන්නේ. අපි අර ගමේ කෙළවරක ඉඳලා මේ ජල නලයක් ඇදලා තියෙනවා. ඒ ජල නලෙන් අපිට මේ විශාල ජල ටැංකියක් බැඳ ගන්නට නම් මුළු ගමටම වතුර දෙන්න පුළුවන් ස්ථානයක්. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ සැලසුමත් එක්ක මේ ගැන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේ නැද්ද? අපි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් අපිට කියනවා අරය ආවිල්ලා හදලා දෙනවා, මෙයා ආවිල්ලා හදලා දෙනවා කියලා. එහෙම ඉතින් අපිට තාම එහෙම දෙයක් ලැබුණේ නැහැ. අපි බලෙන් ගත්ත ජලපාරක් තමයි අපිට තියෙන්නේ. ඇත්ත කියන්න ඕන එක. ඒ නිසා අපි කියන්නේ අපිට ජලය දැන් මේ ඔක්කොම ගොවියෝ මේ ඉන්නේ. අද ගොවියෝ නෙවෙයි, අද මේ අනුන්ගේ කුලි වැඩ කරන තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ගොවියෝ කියන්නේ අපි තුන් වෙල බක්කාපු මිනිස්සු නෙමේ. අද මේ තත්ත්වයටපත් වෙලා ඉන්නේ අපිට තිබ්බ නැති ප්‍රශ්නය අපිට ඇති කරලා තියෙන්නේ. අපිට කාගෙන්වත් ප්‍රශ්න තිබ්බේ නැහැ. අපි එදාට ගොවිතැන් කරගෙන ඒ ගොවිතැන් බක්කාපු මිනිස්සු තමයි අපි. නමුත් අද අපිට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මේ විනත් ප්‍රදේශවලට අපේ ජල උල්පත් අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒක අපිට මේ අපිට තහනම් කරන්න බෑ. මෙන්න කවුරුත් ජීවත් වෙන්න තර මිනිස්සු වැඩි වෙනවා. එන්ටෙන්ට වැඩි වෙනකොට ඒ මිනිස්සුන්ටත් ප්‍රශ්නයි. අද එදා ලින්දෙන් පීල්ලෙන් ජලය බීවේ නෑවේ. නමුත් අද ඒ තත් වෙන. අද මේ එක ගෙදරකට ටැප් තුනක් කොන, කුස්සියට එකක් කොන, ටොයිලට් එකට එකක් කොන, බාත්รูම් එකට එකක් කොන. දැන් එදා ලින්දෙන් පීල්ලෙන් තමයි හැමදේම අපි කරගත්තේ. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන. ඒක ඉතින් අපිට තහනම් කරන්න බෑ. මොකද බලධාරී කියලා කිව්වට ඒගොල්ලෝ බලන්නෙත් නැහැ. අපිට උනේ අන්තිමට මේ
මෙච්චර ශක්තිය තියෙන ගම නැති වෙලා ගිය එක තමයි උනේ මේ මහා ගස්කොලන් තියෙන එක වෙනම දෙයක්. නමුත් අපි ඉන්නේ දුක්ඛිත තත්වයෙන් කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් අද මේ ප්‍රශ්නේ ගම්මැද්දට කියනවා. ගම්මැද්ද ගැන මොන වගේ විශ්වාසයක්ද තියෙන්නේ? ඇත්ත වශයෙන්ම ගම්මැද්ද කියලා කියන්නේ දැන් ඕනම දරුවෙක් කැමති නැහෙනි අනුන්ගේ වැරහැලිය අඳින්න. අනුන්ගේ හිඳුල් බක්කන්ට කවුරුවක් කැමති නැහැ. අනුන්ගේ වළං හොවදන්න කවුරුවක් කැමති නැහැ. කොයි දරුවත් හරි ලස්සනට ජීවත් වෙන්න කැමති. කොයි මිනිහත් හරි ලස්සනට ජීවත් වෙන්න කැමති. කාගවත් අතකොළු වෙන්න කවුරුවක් කැමති නැහැ. අපි කියන්නේ මේ ඔබ තමුන්නාන්සලා මේ කරගෙන යන වැඩේ ඉතාම අගනා වටිනා දෙයක්. මොකද රජ කාලේ මිනිස්සු මේ රජවරු වැව් අමුණු බැන්දේ කාගවත් මේ විසුණු වංශලාගේ මේ පිහිනුම් තටාකයක් විදිහට නෙවෙයි. මේ ඉදිරි අනාගත પરම්පරාව ඇතින પરම්පරාවට ජීවත් වෙන්න බඩට නොකායින්ට නෙවෙයි බඩට කාලා හොඳට ලස්සන ජීවත් වෙන්න තමයි වැව් අමුණු බැන්දේ. නමුත් අද ඒ தත් වෙනස් වෙලා තියෙනවා. මොකද වැව් අමුණු ගොඩ වෙලා අපිට පේනවා ඔබ තමුන් වංශලා ඈත ගම් වල ගිහිල්ලා ඔය කරන කියන දේවල් අපිට පේනවා ටීවී එකෙන් බලනකොට. අපිට හිතනවා මිනිස්සු ජීවත් වෙනවද මේ මිනිසුන්ට පණ තියෙනවද කියලා. ඒ තරම් ප්‍රශ්න ඇති වෙලා. නමුත් මේවා පේන්නේ නැත්තේ ඇයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. වටාද්දර ගමට එන්නේ දවසටම එකම එක බස් එකයි. මේ බස් එකත් ආවේ නැති වුණොත් කිලෝමීටර 3000කටත් වැඩි මේ ගමේ මිනිසුන්ට පයින් යන්න සිදු වෙනවා. එහෙම නේද? ඔව් අපේ සමහර දවස්වලට බස් එක එන දවස් තියෙන උදේ 6:00 බස් එක එනවා. ඒත් සමහර දවස්වල එන්නේ ආවේ නැත්තම් ඉස්කෝලේ පොඩි ළමයි පවා කිලෝමීටර 3ක් 4ක් විතර ඒ පාසලට පයින් යන්න උනේ. එතකොට ඒ යන අතරමඟදී යම්කිසි කරදරයක් වුණත් කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට බස් එක උදේ බස් එකයි හවස ස්කූල් බස් එකකුයි හරි ළමයිට ප්‍රවාහනයට ලබා දෙනවා නම් ඒක ලොකු පින්කමක් කියලා තමයි මම නම් හිතන්නේ. දැන් උදේට බස් එකේ ගිහිල්ලා හවසට ගෙදරින් නැවත පයින්. ඔව්. ළමයි හවසට එනකොට සමහර දවස්වල තෙමිලා මඳ ගාගෙන එහෙම නැත්තම් තුවාල කරගෙන එහෙම තමයි එන්නේ. සමහර පාර දෙපැත්තේ වනගත ප්‍රදේශයක් තමයි තියෙන කැලෑව. ඉතින් ඒ අතරේ සත්තු සර්පයොත් ඉන්නවා. ඒගොල්ලන්ගෙමුත් පරිස්සම් වෙලා තමයි ළමයි ගෙදරට එනකන් දෙමාපියෝ නොවිසෙල්ලෙන් තමයි බලාගෙන ඉන්නේ. දැන් පාසල එකහමාරට ඉවරුණාට පස්සේ ළමයි ගෙදරදී කී වගේ වෙනවද? සමහර වෙලාවට පොඩි ළමයි නම් 3 වගේ වෙනවා. අනිත් කට්ටිය කිලෝමීටර 4ක් විතර එනකොට කොහොමවත් පැයක් විතර යනවා. ඒ අතරේ යම් කිසි කරදරවලටත් ළමයි මූණ පාන අවස්ථාවක් තියෙනවා. තව බස් එකක් ඉල්ලලා මොකද ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද? අපි ඒ බලධාරීන් සියලු දෙනා දැනුවත් කරා. අපි කොත්මලේ ඩිපෝවට ගිහිල්ලා කිව්වා. නමුත් ඒ කියපු දවසේ ආවා සතියක් විතර ආවා. එතනින් පස්සේ ආය බස් එක ආවේ නැහැ. ඒ කියන්නේ හවසත් ආවා. හවස දවස් කීපයක් ආවා. ඒ අර උණුසුම කාලේ අතර එනවා. දේශපාලඥයන්ට කතා කරත් ඒගොල්ලන් දැනුවත් කරත් ඩිපෝව දැනුවත් කරත් ඒ දවස් දෙකට එනවා. ආය ඊට පස්සේ එන්නේ නැහැ බස් එක. හොඳයි දැන් ගම්මැද්ද අපි එනවා කියවට පස්සේ මේ ප්‍රශ්නේ කියන්න අපිත් එක්ක මේ ප්‍රශ්නේ බෙදා ගන්න පැමිණියා. මොන වගේ විශ්වාසයක්ද ගම්මැද්ද කෙන තියෙන්නේ? අපි හිතනවා මේක බලධාරීන්ගේ අවධානය යොමු වෙලා අපිට සුදුසු දෙයක් සුදු සාධාරණත්වයක් ඉෂ්ට වෙයි කියලා. වටද්දර ගමට තියෙන තවත් එක් ප්‍රධාන ගැටලුවක් තමයි කුළුහරක්ගේ ප්‍රශ්නේ. එහෙම නේද? ඔව් මහත්තයෝ. ඇත්තෙම මේ කුළුහරක් කියන්නේ ඉස්සෙල්ලා අපි ගමේ මීට මිනිස්සුන්ගේ මහරක්. අපි කුඹුරු අක්කර 400ක් විතර වගේ මේ ගම්මානේ වැඩ කරලා තියෙනවා ඒ කාලේ වෙනකොට. එතකොට ඒ කුඹුරු අක්කර 400න් අද වෙනකොට ඒක කුඹුරක්වත් වැඩ කරන්නේ නැහැ ජල හිගියත් එක්ක. එතකොට අනිත් එක මේ කුළුහරක්ගේ ප්‍රශ්නේ අපේ ගමේ මිනිස්සු බොහෝ දුරට ජීවත් වෙන්නේ යපුන් කෘෂිකර්මාන්තේ මත. එතකොට ඒ කෘෂිකර්මාන්ත කටයුතු කරගෙන යන්නට අවස්ථාවක් මේ මිනිස්සුන්ට ඇති වෙන්නේ නැහැ. එක්කෝ සමහර අය කටුකම්බි ගහලා ඉතින් එහෙම රැක ගන්න බලනවා. ඒත් ඉතින් බොහොම අමාරුයි. දැන් මගෙත් කෙහෙල් පඳුරු දැන් 20ක් විතර වගේ ඇනලා දිනවා කැන් තියෙනවා. ඒවා ඉතින් අපි ජීවත් වෙන්නේ මගේ විතර නෙවෙයි මේ සියලුම ගම්වාසීන්ගේ එහෙම සිද්ධ වෙනවා. කෘෂිකර්මාන්තය සම්පූර්ණයම අඩාල වෙලා තියෙන අපි මිනිස්සුන්ට ජීවත් වීමේ මාර්ගයක් ඇත්තෙම නැහැ. දැන් අනිත් එක දැන් අපි මේ බලන්න යනකොට මේ කුළුහරක් ප්‍රශ්නය වටද්දර ගමට විතර නෙවෙයි මේ වැව වට ජල රක්ෂිතයක් තියෙනවා. ඒ රක්ෂිතේ වටේම සියලුම ගම්මාන වලට මේ තියෙන සියලුම ගම්මාන වලට මේ කරදරය තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ යම් විදිහකට ගමේ ගම්වැසියන්ටත් තර්ජනයක්ද? ගමේ ගම්වැසියන්ට තර්ජනයක්. ඒ කියන්නේ අපේ දුව දරුවා වගේම මේ සමාහල්ලාට අපිට බස් එක නැති වෙලාවට අපි පයින් යන වෙලාවල් තියෙනවා. රෑ රාත්‍රියේ ලෙඩ හදිස්සියේ ආරය යන වෙලාවට මේ කුළුහරක් පාර දිගේ තමයි ඉන්නේ.
පාර්දිගට එනවා. ඊට පස්සේ ගමේ අතුරු පාරවල හැම තැනම යනවා, වතුකල යනවා. ඒ එතකොට අපේ චූටි දරුවන්ට දෙමව්පියන්ට හදිස්සිය ලෙඩාට හරි කරදර වෙන අවස්ථාවක් එන්නට පුළුවන් මේ කුළුහරක් මේ ප්‍රශ්නේ නිසා. හොඳයි, දැන් මේ කුළුහරක් ප්‍රශ්නෙට ඔබතුමා යෝජනා කරන මොන වගේ විසඳුමක්ද යෝජනා කරන්නේ? මම හිතනවා මේ කුළුහරක් ප්‍රශ්නෙට අපිට විසඳුමක් අපිට නම් ගන්නට බෑ. ඒ රජ බලධාරීන් හෝ එකතු වෙලා මේ හරක් ටික කොතන හරි එක්කෝ මේ අපි ගවපට්ටියකට හරි කොහේ හරි අරන් ගිහිල්ලා මං යම්කිසි පාලන ක්‍රමයකට අදා ගන්න පුළුවන් නම් අනිත් එක රටේ ආර්ථිකය ගොඩනැගෙනවා. එතකොට ඒ වගේ දෙයක් එතකොට අපේ මිනිසුන්ට තියෙන කරදරයක් නැති වෙනවා. අද ගම්මැද ජනතා මණ්ඩපය අප ක්‍රියාත්මක කරන්නේ කොත්මලේ වටද්දර කියන ග්‍රාමය මුල් කරගෙනමින් මේ ග්‍රාමයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ තිබෙන පාලම කැඩිලා ගිහිල්ලා මං හිතන්නේ අබලන් තත්වයට පත් වෙලා මීට අවුරුදු 10කටත් කලින් තමයි මේ පාලම අබලන් වුණේ නේද? ඔව්. දැන්ට අවුරුදු 30කට වාගේ කාලයකට ඉස්සෙල්ලා මේ ගම සසරික ගමක් හැටියට උදමාල හැඳින්වුවා. ඒ කාල සීමාවෙදී මේ ප්‍රධාන මාර්ගයේ තිබුණේ මේ මාර්ගෙ නෙමෙයි. මීට පල්ලේක අර මහවැලි ව්‍යාපාරට යට වුණා. ඊට පස්සේ විකල්ප මාර්ගයක් හැටියට මේ මාර්ගය හැදුවේ මේ ගමෙන් මිනිස්සු මේ ඉවත් කරන අවස්ථාවේදී බඩු ප්‍රවාහණය සඳහා. දැන්ට අවුරුදු 30ක් 35ක් විතර වීගෙන යනවා මේ පාලමට. ඒ වුණාට මෙතෙක් කල කිසිම ප්‍රතිසංස්කරණයක් කරලා නැහැ. මේක දැන් මරුවගේ තෝතැන්නක් බවට පත් වෙලා තිබෙනවා. අපි බලධාරීන් කොතෙකුත් දැනුවත් කරත් කිසිම නිලධාරියෙක් හෝ මේක පිළිබඳව මේ ගම්මානය පිළිබඳව දරුවන් පිළිබඳව ගම්මැසියන් පිළිබඳව සොයා බැලීමක් කරේ නැහැ. මේ පාලම අබලන් තත්ත්වය අපි නිරන්තරයෙන්ම කියනවා. මේට ප්‍රතිකර්මයක් තවම අපිට ලැබිලා නැහැ. දැන් මේ අබලන් පාලම මතින් තවදුරටත් වාහන ගමනාගමන සිදු වෙනවද? ඔව්, දැනටත් ක්‍රියාත්මක වෙන්නේ මේ පාලමමයි. නමුත් කොයි මොහොතක කොයි වෙලාවක ඒ තත්ත්වයට පත් වෙන්න සිද්ධ වෙයිද කියන තත්ත්වයෙන් අපිට කියන්න බෑ. නමුත් මේ ප්‍රධාන මාර්ගය දැනට හැදුනා වින්දලා ගම දක්වා දිවෙන මාර්ගය. ඒත් දැන් මේ මෑතකදී අපි පුංචි ප්‍රතිසංස්කරණයක් කරා. එතනින් එහාට තවමත් වලවල් ගොඩලි යන්න එන්න අපහසුතාවයක් තිබෙනවා. ප්‍රධාන අපහසුතාව ගොඩක් තිබෙන්නේ දැන් මහවැලියේ ගංගාව හරහා ඒ කාලේ වෙනකොට බෝට්ටු සේවයක් තිබුණා. ඒ බෝට්ටු සේවය නිසා අපි ගම් පොළ වගේ නගර දක්වා මේ ගමන් මාර්ගයක් තිබුණා. ඒ ගමන් මාර්ගය අද අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා නැති නිසා. ඒ වගේම කොස්ගොල්ල හරහා අතන නවනගරය දක්වා යන්න තිබුණා බෝට්ටු සේවයක්. ඒකත් නැහැ. මේ අපි විතරක් නෙමෙයි මෙතනින් එහාට තියෙන පුසුල්පිටිය, හැදුනාව, වැතලාව, කලපිටිය වගේ ගම්මාන හැම කෙනෙකුටම මේ දුෂ්කරතාවය තිබෙනවා. නමුත් මේක දැනුවත් කරාට කිසිම ප්‍රතිසංස්කරණයක් තව වෙනකන් අපිට ලැබිලා නැහැ. වටද්දර ගමේ ගම්වැසියන් කියන්නේ මේ සියලු ප්‍රශ්න පිළිබඳව ඔවුන් බලධාරීන් දැනුවත් කළා තියෙන්නේ. හැබැයි බලධාරීන් ඉන්නේ නැසූ කන් සහිතව. කොත්මලේ වටද්දර ගමේ ගම්වැසියන් තියෙන තවත් එක් ප්‍රධාන ගැටලුවක් තමයි මේ ප්‍රවාහන පහසුකම් නොමැතිවීම. ඔවුන් අපිත් එක්ක කියපු විදිහට පහුගිය කාලයේදී ඔවුන් මේ කොත්මලේ ජලාශය හරහා ගම්පල නගරයට පිවිසෙන්න බෝට්ටු සේවාවක්, කොත්මලේ ජලාශය තරණය කරලා යන්න පුළුවන් විදිහේ බෝට්ටු සේවාවක් ලබා දෙන ලෙසට ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලීම් කරලා තිබෙනවා. මොකද වුනේ මේ ඉල්ලීමට? ඔව් මහත්තයෝ, අපි ග්‍රාම සංවර්ධන සමිතිය මගින් ක්‍රියාත්මක වෙච්ච වැඩසටහනකට ඒජපිස් මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි නිලධාරි මණ්ඩලය ගියා. ඒ වෙලාවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමිය ඇවිල්ලා හිටියා. ඒ වෙලාවේ ඒ කිව්වා අපි මේමයි අපේ ගමට තියෙන එකම පිවිසුම් මාර්ගය තියෙන පාලමත් අබලන්. ඒක නිසා පැය දෙකමාරක් තුනක් ගත වෙනවා ගම්පල නගරයට අපිට පිවිසෙන්ට. ඒක නිසා කොත්මලේ ජලාශය හරහා බෝට් සේවාවක් හරි අපිට ලැබලා දෙනවා නම් වටිනවා කියලා අපි ඉල්ලීමක් කරා. බෝටු සේවාව ලැබුණොත් කොච්චර වෙලාවක යන්න පුළුවන්ද ගම්පලට? විනාඩි 20කින් පැය භාගකින් වගේ වෙලාවකින් අපිට මේ ගම්පල නගරයට පිවිසෙන්න පුළුවන්. ඒ කියන්නේ මීට කලින් බෝටු සේවාව තිබ්බද? මීට කලින් තිබුණා. මම හිතන්නේ දැන් අවුරුදු 20ක් විතර වගේ කාලයක් තුලදී තමයි මේ හැමදේම අත්හිට උනේ. ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ අත්තර වෙන හේතුව මම හිතන්නේ ගොඩක් දුරට ජලාශයේ මේ එපුහුණු මේ කට්ටියත් නැති වෙන්න ඇති බෝට්ටු සේවාවට ඒ ආරක්ෂාව නිසාත් කියන්නේ ජලාශය ඩෑම් එකට තියෙන ආරක්ෂාව මන්දිකමත් ඒකට හේතුවක් වුණා මම හිතන්නේ. ඒ වගේ ප්‍රශ්න තමයි ඉතින්. දැන් නැවත බෝට්ටු සේවාව ලබා දෙන්න කියලා දැන් බලධාරීන් දැනුවත් කළා, මොකද උන්ගේ ප්‍රතිචාරය?
ඒක තමයි ඒ ආණ්ඩුකාරතුමිය කීවේ අපි ඉල්ලුවේ පාලම මේ මේ ඩෑම් එකට පාර සම්බන්ධ කරන කතාවක් අපේ ඔය දිවංගත ජන මේ ගාමිණී දිසානායක මහත්තයා කියලා තිබුණා. ඒත් ඒක ඒ වෙලාවේ කියනකොට කිව්වේ ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒක නිසා අපි බෝට් සේවාව සපයලා දෙන්නම් කියන කතාව තමයි කිව්වේ. හොඳයි, දැන් මේ ගැටලු සාකච්ඡා කරන්නේ අපේ ගම්මැද කණ්ඩායමත් එක්ක. මොකද හිතෙන්නේ? ඇත්තටම අපි දැකලා තියෙනවා ගොඩාක් දුරට ඉතාමත් දුෂ්කර පළාත්වල ඔබතුමන්ලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ දුක නිවලා පාරවල් තොටවල් වැව් වමනු ඒ හැම දෙයක්ම සකස් කරමින් මිනිසුන්ගේ ජීවන මට්ටම උසස් කිරීමේ ක්‍රියාදාමයක නියැලෙනවා. ඇත්තටම ගොඩාක් පින් අතේ වැඩ තමයි මං හිතන්නේ ඉසිර සමාධ්‍ය ජාලයෙන් අපි නිතරම දකින්න ඒවා. ගොඩාක් පින් ඉතින් ඔබතුමාලන්ට. මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති ගැන තමයි මේ දිනවල රූපවාහිනිය දැක්කට පස්සේ රූපවාහිනිය දැම්මට පස්සේ අපිට දකින්නට ලැබෙන්නේ. හැබැයි මෙවැනි ගමකට එක් බස් රථයක් බෝට්ටු සේවාවක් ලබා දෙන එක කොච්චර පොඩි දෙයක්ද? ඉතින් මෙවැනි සුළු ව්‍යාපෘතියක්වත් මෙවැනි සුළු විසඳුමක්වත් මේ ගමකට දෙන්න බැරි නම් රටේ බලධාරීන් කුමටද? ඉතින් තවත් තරුණයෙක් ඉන්නවා මාත් එක්ක වටද්දර ගමේ. මොනවද තියෙන ප්‍රශ්න? මෙහි තියෙන මහත්තයා, දැන් මෙහි නියෝජිත වෙනවා කොත්මලේ නුවරේ දිස්ත්‍රික්කෙම. නුවරේ දිස්ත්‍රික්කෙන් එතකොට කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ගම් මම හිතන්නේ 100කට වැඩි ප්‍රමාණයක් නියෝජිත වෙනවා. දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා මෙහි දැව ප්‍රවාහනය සම්බන්ධව කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. අවශ්‍ය ප්‍රමාණය දැව කපා ගන්නට ඒ නීති මාර්ග කරලා දුන්නා. ඊට පස්සේ දැන් අවුරුදු 4කට පස්සේ දැන් පර්මිට් දෙන ඒවා සීමිත කළා. දැන් ප්‍රවාහනය කිරීමට බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒකම ඊට පස්සේ ගම්වාසීන්ට දැන් අවශ්‍ය වෙනවා. දැන් මෙහි රැකී රස්සා කරන කට්ටිය බොහෝ දුරට අඩුයි. එතකොට හදිසි අවස්ථාවක මුදලක් උපයා ගන්නට තරම් වත්කමක් නැති වෙනවා. එතකොට තමන්ගේ සින්නක් කර ඉඩමේ ගස් තියෙනවනේ සාමාන්‍ය මේ පැතිවල. ඒ ගස් ටිකක් වාගේ දීලා තමයි මිනිස්සු ඒ මුදල් උපයාගෙන ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්නේ. දැන් අදපත් වෙලා තියෙන්නේ ඊට වැඩිය වෙනස් දෙයකට. මොකද හේතුව මේ අර ගස් පහක් කපා ගන්න දීපු එකටවත් දැන් ඒ ගස් පහවයි කපන්න අවශ්‍ය කටයුතු කරලා දෙන්නේ නැහැ. හේතුව මොකද දැන් ගස් පහ කපන්න දුන්නා සින්නක් කර ඔප්පුව තියෙනවනම් දැන් ඒකට මේ පිඹුරක් ඉල්ලනවා මේ ඒ ගස් පහ කපන්නත්. ඒකින්ද මම මේ විශේෂයෙන්ම මම කියන්නේ බලධාරීන් මේ ගැන මොනවා හරි විකල්පයක් ගන්න ලෙස ඉල්ලා සිටිනවා. මේ තමයි වටද්දර ගම බාර ගන්න ඉන්න අනාගත තරුණ පරපුර. එහෙම නේද? අනිවාර්යයෙන්ම. තරුණෙක් විදිහට මොන වගේ ප්‍රශ්න වලටද ගමේ මුහුණ දෙන්නේ? ඇත්තරම ගොත් තරුණෙක් ඉදිරියේ අපිට ක්‍රීඩා පිටියක් නැහැ. ඒක තමයි තියෙන තරුණයන්ට ප්‍රධානම දේ. මේක ඉන්නවා පුංචි නංගිලා මල්ලිලා ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, ඒ වගේම පුංචි දුවාල පුතාලා ඉන්නවා. ඒගොල්ලොන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඇත්තරම හොඳටම තියෙනවා. අපි ක්‍රීඩා ඉස්කෝලේකට ගිහිල්ලා ක්‍රීඩා උසාවියක් බලන්න ගියොත් එතනත් වටද්දර කියන නම ඇත්තරම බැබලෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනි හැම තැනටම හම්බ වෙනවා ක්‍රීඩාබඩු. මේ පුංචි ගමට, ඒ කියන්නේ මේ කොත්මලේ තියෙන දුප්පත් ගමක්, දුප්පත් පිරිසක් ඉන්නේ. ඒගොල්ලොන්ට සෙල්ලම් ගන්න කිසිම ක්‍රීඩා භාණ්ඩයක් නැහැ. ඒ වගේම තමයි ක්‍රීඩා පිටියක් නැහැ. මේකේ සෙල්ලම් කරන ළමයි එක්ක මිදුලේ සෙල්ලම් ගන්න. හතර පහ දෙනෙක් එකතු වෙලා මිදුලේ සෙල්ලම් කරන. නැත්තම් මේ වෙලක ඉස්සර නම් අපි දැන් අවුරුදු 4 5කට කලින් පුරන් වෙන්න කලින් කුඹුරු වැඩ කරාට පස්සේ වෙල් විපණැල්ල කපලා නියරවල් ටික රැහැලා තමයි සෙල්ලම් කරන්න ගන්න. ඒ කළා තමයි එතනොන්න අවු මාස දෙකක් තුනක් ඕන සෙල්ලම් කරයි. ඊට පස්සේ ආයෙ කුඹුරු වැඩ කරනවා. ඊට පස්සේ තරුණයන්ට සෙල්ලම් කරන්නේ. ඒ වගේම ඉන්න තරුණයෝ ජොබ් වලට ගිහිල්ලා ඉන්නේ. ඒ කට්ටිය ආවට පස්සේ සෙල්ලම් ගන්න තැනක් නැහැ. එක්කෝ ওই මොකක් හරි ටස් යන්නේ. ඒ නිසා අපි ඉල්ලන්නේ බලධාරීන්ගෙන් ක්‍රීඩා පිටියක් ලබා දෙන්න. ක්‍රීඩා පිටියක් වෙන් කරලා තියෙනවා අපිට මහවැලි ඉඩමක. ඒගොල්ලෝ කියන්නේ අපිට ඇත්තටම කිසිම සම්පතක් තිබුණේ නැහැ මේක. ඇත්තටම තියෙනවා. ක්‍රීඩා කරන්න පුළුවන් තරුණෝ ඉන්නවා. ඒගොල්ලෝ පිටට යනවා සෙල්ලම් ගන්න. මං ඉල්ලන්නේ බලධාරීන්ගෙන් ඇස්සරලා බලන්න මේ ගම දිහා, ගමේ ඉන්න තරුණයන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් තරුණෙක් විදිහට තමයි අද දවසේදී ගම්මැද්දට මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. මොකද හිතන්නේ ගම්මැද්ද ගැන? ඇත්තම ගුවත් මේ ගමට ආපු ඉස්සරම ආපු මාධ්‍ය සිරස ගම්මැද්දට ඇත්තම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දෙයක් මේ ගමට ඇවිල්ලා මිනිසුන්ගේ දුක දුක සැපහලා ඒ වගේ දෙයක් අහන එකට ඇත්තම ස්තුතිවන්ත වෙනවා කියන තමයි තියෙන්නේ. වටද්දර ගමේ ඉතිහාසය ගැන කතා කරද්දී අපිට අමතක කරන්නට බෑ මේ ගමට තියෙන ඥානෝදය පිරිවෙන. මොකද මේ ඥානෝදය පිරිවෙන කියන්නේ ලංකාවේ පැරණිතම පිරිවෙන් වලින් එකක්.
මං හරිද? අපි සදාහන් කරමු මේ පිරිවෙන ඉතිහාසය සහ මේ පන්සල ඉතිහාසය පිළිබඳව. මේක කොත්මලේ ඓතිහාසික පුදබිමක්. ගම්පොල බුවනකබා රජ පරම්පරාව ඉඳලා ඒ කාල වකවානුවේදී කොත්මලේ මිටියාවතේ පිහිටි සුන්දර ස්ථානයක් 1816 ආරම්භ කරලා පුසුල් පිටියේ රජමහා විහාරයත් සමකාලීන දුටුගැමුණු කුමාරයා හිටපු ස්ථාන සනිටුහන් කරනකොට කොත්මලේ ප්‍රදේශයට පුසුල් පිටියට මුල්තැන ලැබෙනකොට මේ ගම්බිම් වල තිබුණ විහාරස්ථාන වලින් පැරණිම විහාරස්ථානය අනික එක ලංකාව පුරාම තියෙන සිද්ධස්ථාන දිහා බලපුවාම පෞරාණිකත්වයෙන් ඉහළ තැනක් ලැබෙනවා. ඊළඟට විද්‍යෝදය විද්‍යාලංකාර ඥානෝදය කියන පුණ්‍ය භූමිය විශාල භික්ෂු පරම්පරාවක් ගිහි ජනතාවක් ඉගෙන ගත්ත ස්ථානයක් මේ ස්ථානය. අද මහවැලි ව්‍යාපාරය යටතේ මෙවැනි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. එදා ඉඳලා මේ විහාරස්ථානයේ විහාරාධිපතිත්වය දරපු හාමුදුරුවරු හිටියා. ඒ හාමුදුරුවෝ කඩින් කඩ ගියා. අද වෙනකොට මේ ගම තුළට ඇතිව තිබෙන්නේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් ආගමික පරිසරයෙන් මිදිච්ච ආගමික වතාවක් සිද්ධ කරගන්න බැරි පන්සල් භූමියක් බවට පත් වෙලා නැහැ. මේක අද වල් බිහිවිච්ච තැනක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මෙහි විහාරාධිපතිත්වය දරන හාමුදුරුවුණත් අද වෙනකන් මේ ස්ථානයේ සංවර්ධන කටයුතු කරන්නට උන්වහන්සේ වැඩම කරන්නේත් නැහැ. ඉතින් අපිට ගමට හාමුදුරු කෙනෙක් පත් කරගන්නත් නැහැ. දායක සභාවට අවශ්‍ය වෙන විදිහට මේ පරිසරය හදාගන්නත් නැහැ. ඒ වගේ අපහසුතාවලට අපි ලක් වෙලා ඉන්නවා. අප මේ වන විට ඉන්නේ මේ ගමට තියෙන එකම පන්සල් භූමියේ. නමුත් ඇයි පන්සලක් නැහැ කියන්නේ? පන්සලක් තිබ්බට අපිට හාමුදුරුව කෙනෙක් නැහැ. ඉතින් දාන වේලක්වත් අපිට දෙන්න නැහැ. ඒක හරීම කනගාටුයි. දුක් මහන්සියලා අපි හම්බ කරගන්න දේන්වත් අපිට මේ බුද්ධ පූජාවක් හාමුදුරුවන් වහන්සේ නමකට දාන ටිකක් දීලා පිනක්වත් සිද්ධ කරගන්න නැහැ. ඒ වගේම තමයි අපිට මේ මාසෙකට එක පෝයක්කටවත් අපේ මේ අම්මලාට සිල් ගන්න නැහැ. ඒ කට්ටියට මේ සිල් ගන්නව නම් කලපිටියට යන්න ඕනේ. කලපිටියට කියන්නේ මේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර යන්න තිනවා. ඒත් වාහනයක් නැහැ. එමුණුත් වීල් හයර් කරගෙන යන්න ඕනේ. එහෙම ඉතින් වත්කමක් මේ අපේ ගම්මානේ ජීවත් වෙන අයට නැහැ. ඒ වගේම තමයි දහම් පාසලකුත් නැහැ. ඒත් දහම් පාසලකට යන අයත් කලපිටියට යන්න ඕනේ. ඒත් ඉතින් වීල් එකක්වත් හයර් කරගෙන යන්න ඕනේ. ඒ පයින් එන්ටත් බෑ. පොඩි ළමයි නිතර මෙහෙම එක්ක යන්නත් බෑ. ඉන්න අපි ඉල්ලන්නේ අපේ ගමේ පන්සලට හාමුදුර නම ගෙන්නලා දෙන්න. එතකොට අපිට මේ සියලුම අඩුපාඩු අපිට හාමුදුර නමත් එකතු වෙලා සහයෝගයෙන් මේ පන්සල නගා සිටව ගන්න පුළුවන් දායකයෝ කැමති, දාන දෙන්න කැමති. ඒ හින්දා අපිට ඕනේ හාමුදුර නමක් තමයි පන්සලට. දැන් පන්සල හදාගන්න වැඩේ ගැන කාට කාටද කිව්වේ? අපි කියන්න ඕනේ හැම බලධාරීන්ටම කිව්වා අපිට හාමුදුරුවෝ නමක් ලබා දෙන්න කියලා. ඒත් මේ වෙනතුරු නොලැබීම නම් ඉතාමත් කනගාටුදායකයි. මේ සිරස බලලා මේ ගැන අවධානය යොමු වෙලා බලවතෙක්ගෙන් හරි මේකට පිහිටක් වෙන්න පුළුවන් හැම කෙනෙක්ගෙම මම ඉල්ලලා ඉන්නේ අපේ ගම වෙනුවෙන් අපිට මේ පන්සලට හාමුදුරුවෝ නමක් ස්ථිරවම ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. අපි දකිනවා ගම්වල සංචාරය කරද්දී ගමේ ගැටලුවලට ගමේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. හැබැයි වටාත්තර ගමට පන්සලකුත් නැහැ, පන්සලේ හාමුදුරුවොත් නැහැ. මේ නිසා ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකිවයුතු නිසි බලතරයෙකුත් මේ ගමේ නැහැ. ගම්මැද ජනතා මණ්ඩපය අද දවසේදී අපි ක්‍රියාත්මක කළේ කොත්මලේ වටද්දර කියන ගම මුල් කරගෙනමින්. සඳහන් කළ යුතුයි කොත්මලේ ජලාශය ඉදවීමත් එක්කම මේ ගමේ ජනතාවට යන්නට සිදු වෙනවා. නමුත් මේ ගමේ ජනතාව කොහෙවත් යන්නේ නැහැ. මේ ගමටම වෙලා ඉන්නවා. මේ නිසාම මේ ගමේ ජනතාවට සිදු වෙනවා බලධරයින්ගේ නිසි අවධානයට ලක් වෙන්නේ නැතුව මේ ගම තුල කොන්වන්නට. එහි ප්‍රතිඵල විදිහට තවමත් ගමේ පන්සල හැදෙන්නේ නැහැ. ගමේ පන්සලට හාමුදුරුවෝ නමක් නැහැ. ඒ වගේම එක් පැත්තකින් පාරක් නැහැ. මේ ගමට එන්න පාර තිබුණත් මේ ගමේ මිනිස්සුන්ට එක බස් රථයයි දවසටම තියෙන්නේ. ඉතින් මෙවැනි ආකාරයේ වූ බොහෝ ප්‍රශ්න රැසක් මැද්දේ වටද්දර ගමේ ජනතාව පීඩා විඳිනවා. ඉතින් ඒ නිසාමයි අද දවසේදී ගම්මැද්දේ අපේ කණ්ඩායම මේ ජනතාවගේ දුක සොයාගෙන ගමට ආවේ. Voice of Gumball.